වෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට අපි ධර්ම දේශනා හතරක් මේ වැඩසටහන තුළ සිද්ධ කරලා ඉවර කරලා තියෙනවා. ඉතින් මේ සදැහැති පිරිස අද දායකත්වයේ දරන්නේ උතුම් වූ පෝතලිය සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරනු ලබන පස්වෙනි ධර්ම දේශනාව සඳහා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්න හේතු වෙන කාරණා අටක් පෝතලිය ගෘහපතිට දේශනා කළා. එතකොට ඒ කියන්නේ ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්නේ කොහොමද කියලා නෙමෙයි, මිදීම සඳහා හේතු වෙන කාරණා අටක්. ඒ කාරණා අටේ පළවෙනි එක තමයි අපානාතිපාතං නිස්සාය පානාතිපාතෝ පහතබ්බෝ. ඒ කියන්නේ පින්නතුනි, පානාතිපාතයෙන් වැළකීම නිශ්‍රය කරගෙන ප්‍රාණඝාතී කිරීමෙන් වළකින්න කියලා. ඉතින් ওই කාරණාව අපි යම්තාක් ප්‍රමාණයක් සාකච්ඡා කළා. එහිම ඉතිරි කොටසක් තමයි අද දේශනාවෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. මෙතන පින්නතුනි මේ නිවන කියන්නේ මොකද්ද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ මෙහෙම සඳහන් කරනවා. නිවන් දකින ආකාර කීපයක් මේ ශාසනයේ තියෙනවා කියලා. ඒ උතුම් නිවනට යන ආකාර කීපයක් මේ ශාසනයේ තියෙනවා. ඉතින් මොනවද ඒ ආකාර කියලා සඳහන් කරාම එහි අවම මට්ටම තමයි පින්නතුනි ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ නිවන් දකින මට්ටම් වල අවම මට්ටම තමයි ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ. එතකොට ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා කියලා කියන්නේ කිසිම 이르දි ප්‍රාතිහාරයක් දක්වන්නේ නැහැ කියන එකයි. දක්වන්න බැහැ කියන එකයි. එතකොට සමහර රහතන් වහන්සේ නමකට 이르දි ප්‍රාතිහාරය දක්වන්න පුළුවන් වෙන්නත් ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේට 이르දි ප්‍රාතිහාරය දක්වන්න නොහැකි වෙන්නත් හේතුව මොකක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඒතට මේ ශාසනයේ තියෙනවා විදර්ශනා ක්‍රමය සහ සමත ක්‍රමය කියලා දෙකක්. දැන් සමත සහ විදර්ශනා කියලා භාවනා ක්‍රම දෙකක් ගැන අපි දන්නවා. ඔන්න ඔය සමත භාවනා ක්‍රමය තුළ තමයි පංච අභිඥා අෂ්ට සමාපatti කියන ධ්‍යාන මට්ටම් වලට ළඟා වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ ධ්‍යාන මට්ටම් වලට ළඟා නොවි නිවන සාක්ෂාත් කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා සමහර භික්ෂූන් වහන්සේලා මේ සමත ක්‍රමයෙන් බැහැරව කෙලින්ම විදර්ශනා ක්‍රමය හරහාම නිවන සාක්ෂාත් කරනවා. ඉතින් එහෙම නිවන් අවබෝධ කරපු උතුමන් වහන්සේලා ප්‍රාතිහාර්ය දක්වන්නේ නැහැ. නමුත් විදර්ශනාවත් වඩලා නැත්නම් සමත ක්‍රමයත් ප්‍රගුණ කරලා පංච අභිඥා අෂ්ට සමාපatti උපදවල විදර්ශනා ක්‍රමයත් ප්‍රගුණ කරලා අරහත්ත්වය ලබාගත් උතුමන් වහන්සේලාට තමයි ඔය 이르දි ප්‍රාතිහාර්ය ආදී දක්වන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් සමහර අය මේ ක්‍රම දෙකම භාවිතා කරනවා, සමහර අය විදර්ශනා ක්‍රමේ විතරක් භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒකයි මම සඳහන් කළේ මේ නිවන ලබා ගන්න ක්‍රමයේ අවම මට්ටම තමයි සුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේ. හැබැයි නිවනේ ભેදයක් නැහැ. සුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේ ලබන නිවනත් 80 මහ ශ්‍රාවකයන් වහන්සේ ලබන නිවනත් පසේ බුදුරජාණන් වහන්සේ වඩින නිවනත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වඩින නිවනත් නිවන එකයි. ඒකයි නිවනට යන ක්‍රම කීපයක් තියෙනවා කියලා තමයි සඳහන් කළේ. ඊළඟට පින්නතනි සඳහන් කරනවා ප්‍රථම ධානයේ වඩන පුද්ගලයෙකුට තියෙන සමාධියට සමාන සමාධියකින් විදර්ශනා වඩලා ඒ තුලින් රහත් වෙනවා. ප්‍රථම ධානයේ වඩන කෙනෙක් සඳහන් කරනවා ශුෂ්ක විදර්ශකයන් වහන්සේ ධානවලට සමවදින්නේ නැහැ. නමුත් ප්‍රථම ධානයේ වඩන පුද්ගලයෙකුට තියෙන සමාධියට සමාන සමාධියකින් විදර්ශනාව ප්‍රගුණ කරනවා. ආංගයේ විදර්ශනාව වඩලා ඒ තුලින් රහත් වෙනවා මිසක් 이르දි ප්‍රාතිහාර්ය ආදී දක්වන්නේ නැහැ කියලා.
එවන් රහතන් වහන්සේට සඳහන් කරනවා මේ 이르දි ප්‍රාතිහාරය නොදැක්කුවා කියලා. උන්වහන්සේට රහතන් වහන්සේ නමක් විසින් සිදු කරන අනිත් කිසිම කාර්යයක් කරන්න බැරිකමක් නැහැ. අනික් සියලුම කාර්යයන් කරනවා. 이르දි ප්‍රාතිහාරය විතරයි දක්වන්නේ නැත්තේ. ඊළඟට ධානලාභී රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. එතකොට ධානලාභී රහතන් වහන්සේ නමක් බවට තමන් පත් වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ තමන් විසින්. ධාන සහිතව රහත් වෙනවද ධාන රහිතව රහත් වෙනවද කියන තීරණේ තියෙන්නේ තමන් තුල. ආන් ඒ නිසා තමන් නිවන් දකින්නේ මොන ආකාරයෙන්ද කියන විදිහ භාග්‍යතුන් වහන්සේ කවදාවත් තීරණය කරලා නැහැ. ඒ කියන්නේ අපි නිවන් දැක්ක යුත්තේ මොන ක්‍රමයෙන්ද කියන එක භාග්‍යතුන් වහන්සේ තීරණය කරන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ අපි විසින්. භාග්‍යතුන් වහන්සේ කළේ නිවන් දකින මඟ සරුව සම්පූර්ණයෙන්ම දේශනා කළා. ඒ දේශනාව ඔස්සේ නිවනට යන ක්‍රමය අපි තමයි තීරණය කරන්න ඕනේ. පින්නතන අපි අධ්‍යාපනය ලබන්න ගියහම මේ කවුරුවත් තීරණය කරලා නැහෙනේ ඒකාන්තයෙන් ඔබ වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. ඒකාන්තයෙන් ඔබ ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. එහෙම තීරණයක් නැහෙනේ. මම තමයි තීරණය කරන්නේ මම වෛද්‍යවරයෙක් වෙනවද? ඉංජිනේරුවරයෙක් වෙනවද? නීතිඥයෙක් වෙනවද කියන තීරණේ තියෙන්නේ මගේ. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ කවදාවත් අපි නිවන් දැකිය යුතු මට්ටම තීරණය කරන්නේ නැහැ. ධ්‍යාන මට්ටම් ගැන කතා කරනකොට පින්නතිනි ධ්‍යාන මට්ටම් 8ක් තියෙනවා. ඒ ධ්‍යාන මට්ටම් 8න් චතුර්ථ ධ්‍යානයෙන් ඉහළට ධ්‍යාන වැඩුවම තමයි අභිඥා පාදක මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. චතුර්ථ ධ්‍යානයෙන් ඉහළට වැඩුවම තමයි අභිඥා පාදකයි කියලා කියන්නේ. එතකොට චතුර්ථ ධ්‍යානයේට පල්ලෙහින් තියෙන ධ්‍යාන ඒ තරම් වැදගත් නැද්ද කියලා කෙනෙක් හිතන්න පුළුවන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මාගන්ධීය සූත්‍රයේදී මාගන්ධීය බ්‍රාහ්මණයට දේශනා කරනවා ප්‍රථම ධ්‍යාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උසස් කියලා. එතකොට ප්‍රථම ධ්‍යාන සුවය ලැබුවේ පංචකාමයේ අත්හැරලා ගියාට පස්සේ. මොකද මේ මාගන්ධීය බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට ලොකු චෝදනාවක් කළා. මොකද්ද චෝදනාව? බුදුරජාණන් වහන්සේ ඊරිසියාකාරී කියලා. මොනවටද ඊරිසියා කියලා ඇහුවාම කියන්නේ මිනිස්සුන්ට මේ ඇස්කම් ආදී ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ සතුටු වෙන්න. ඇහෙන් රූප බලලා සතුටු වෙන්න. කනෙන් ශබ්ද අහලා සතුටු වෙන්න. දිවෙන් රස විඳලා සතුටු වෙන්න. ඒ නිසා මාගන්ධිය කියනවා රූප බලන්න ඕනේ. රූප රස විඳින්න ඕනේ. දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ලා බලන්න ඕනේ. බලල සතුටු වෙන්න ඕනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අවශ්‍ය දේවල් හැර අනවශ්‍ය දේවල් දිහා බලන්න යන්න එපා කියලා. එතකොට මොකද වෙන්නේ? කෙලස් වැඩි වෙන එක නෙවෙන්නේ. එතකොට මාගන්ධිය මෙහෙම රූප බලන්න ඕනේ, රූප රස විඳින්න ඕනේ, දැක්කට වඩා ලස්සන රූප හොය හොයා ගිහිල්ලා බලන්න ඕනේ කියලා කියහම බුදුරජාණන් වහන්සේ මාගන්ධියගෙන් අහනවා, මාගන්ධිය රූප බලලා රූප රස විඳලා අන්තිමට රූපේ ආදීනව දකිනකොට ඒ ගැන මොනවද නුඹලගේ ග්‍රන්ථවල කියලා තියෙන්නේ කියලා. එතකොට මාගන්ධිය බිම් බලා ගන්නවා. කියන්නේ මාගන්ධිය කියන්නේ පංචකාමයේ මිනිස්සුන්ට ඕන කියලා. භාග්‍යතුන් වහන්සේ පංචකාමයේ එපා කියලා නැහැ. පංචකාමයේ තුල සතුටක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ. පංචකාමයේ සතුටක් නැත්තම් පින්වතුනි මිනිස්සු මෙච්චර පංචකාමයේ විඳින්න මහන්සි වෙන්නේ නැහනේ. පංචකාමයේ සතුටක් තියෙනවා. හැබැයි ඒක අල්ප වූ සතුටක්. ඊටාම පුංචි සතුටක්. අල්ප වූ සතුටක් තියෙනවා, දීර්ඝකාලීන දුකක් තියෙනවා. ඒක තමයි පංචකාමී ස්වභාවය.
නමුත් මේ කාමාධික සත්වයාට ඒ අල්ප වූ දුක හුඟක් වටිනවා මිසක්, අල්ප වූ සැප හුඟක් වටිනවා මිසක්, ඒ සැපය ඇතුළේ හැංගිලා තියෙන දුක පේන්නේ නැහැ. ඒ නිසා ඔවුන් පංචකාමී පිළිබඳවම මෙච්චර උනන්දුයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ওই කාරණාව පැහැදිලි කරලා මේක වෙනත් සූත්‍රයක් නිසා මම කෙටියෙන් සඳහන් කරන්නේ. තමන් වහන්සේ ගිහි කාලේ විඳපු සැපය පැහැදිලි කරනවා. ඒ පංචකාම සැපය. මාගන්දිය මමතරං පස්කම් සැප විඳපු කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. නමුත් මට යම් දවසක අවබෝධ වුණා ඒ තුල හොය හැබෑම සතුටක් නැහැ කියලා. එනිසා මම පංචකාමයේ අත්හැරියා. ඒ පංචකාමයේ අත්හැරලා ගියපු මට විවේකයෙන් උපන් ප්‍රථම ධානසෝය හම්බ වුණා. මාගන්දිය ප්‍රථම ධානසෝය දිව්‍ය ලෝක සෝයට වඩා උසස් කියලා කියනවා. පංචකාමයේ අත්හැරියාම ලැබුණ සෝය දිව්‍ය ලෝක සෝයට වඩා උසස්. එතකොට භාග්‍යතුන් වහන්සේ මාගන්දියගෙන් අහන්නේ, මාගන්දිය පංචකාමයේ අත්හැරියාම නම් මට එහෙම සෝයක් ලැබුණේ මම මේ මිනිස්සුන්ට කොහොමද කියන්නේ පංචකාමයේ සැපයි කියලා. ඉතින් එහෙමනම්නේ භාග්‍යතුන් වහන්සේ ඊර්ෂ්‍යාකාරීක් වෙන්නේ. තමන් වහන්සේ විඳින සැපේට එන්න දෙන්නේ නැත්තන්නේ. භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ ප්‍රථම ධාන සෝයේ සැපයි කියලා. පින්නතනි ප්‍රථම ධාන සෝය දිව්‍ය ලෝක සෝයට වඩා සැපයි නම් දෙවන ධාන සෝය කොහොම වෙන්නේ ඇද්ද? චතුර්ථ ධාන සෝය කොහොම සැපයක් තියෙන්නේ ඇද්ද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මේක උදාහරණයකින් පැහැදිලි කළා. බ්‍රාහ්මණයේ පුජ්‍යලයක ඉන්නවා කුෂ්ඨ රෝගයක් හැදිලා. ශරීරේ පුරාම කුෂ්ඨ. ඔහු දිවාරය දෙකේම කසනවා. කසල බැරි තැන යකඩ කපලක් ලිපට දාලා ගිනි අඹදල්ලක් වාගේ රතු පාට වෙනකන් රත් කරලා මේ ඇඟ තවනවා අර කබලින්. එතකොට අර පොඩි සනීපයක් දැනෙනවා. පස්සේ කාලේ යාට සනීප වෙනවා. ලෙඩේ සනීපයි දැන්. දැන් එයා ගම පුරාම ඇවිදිනවා. ඇවිදිනකොට දකින්නවා තමන්ට හැදිච්ච ලෙඩේ හැදුන තව කෙනෙක් අර වගේ කබලක් අරන් තවනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා, මාගන්දිය, කලින් තවල පුරුදු කෙනාට දුවගෙන ගිහිල්ලා කබල අරන් තවා ගන්න හිතෙනවද කියලා. එතකොට කියනවා, නෑ ස්වාමීනි. ඇයි මාගන්දිය? ඕකෙන් තවනකොට දුකයි ස්වාමීනි. එහෙනම් කලින් තැව්වේ ඇයි? කාය ප්‍රසාදේ වෙනස් වෙලා තිබුණේ. ඒ කාලේ දැනුනේ තවනකොට සැපයි කියලා. ලෙඩේ හොඳ වුණාට පස්සේ තමයි තේරෙන්නේ ඒ කාලේ මොන දුකක් වින්දද කියලා. මාගන්දිය එහෙම කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මාගන්දිය පංචකාමයේත් එහෙම තමයි. පංචකාම තණ්හාව තියෙන තාක්කල් පංචකාමයේ සැපයි කියලා හිතෙනවා. හැබැයි ඒ තණ්හාව නැති වෙච්ච දවසට ඒ කාලේ මං කොයිතරම් අඥාන වැඩ කළාද කියලා තේරෙන්න පටන් ගන්න එතකොට. කියලා මේ කාරණාව ඔහුට මනාව පැහැදිලි කරලා කියලා දෙනවා. ඉතින් මම මේ කාරණාව සඳහන් කළේ දැන් මේ චතුර්ථ ධානයෙන් ඉහළට ධ්‍යාන වැඩුවාම අවිඥාලාභී නැත්නම් අවිඥාව ලබන්න පුළුවන් කියලා සඳහන් කළානේ. ඒතර චතුර්ථ ධානයෙන් පල්ලෙහැ කොටස සැප නැහැ කියලා කතාවක් නැහැ. ඊටාම සුවයි. නමුත් චතුර්ථ ධානයෙන් ඉහළට වැඩුණාම තමයි මේ අවිඥාවන් දිනු කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ කාරණාව දේශනා කරනවා. මුලින්ම ඒ කාරණාවේ තියෙනවා ත්‍රිවිද්‍යාව. මොකද්ද මේ ත්‍රිවිද්‍යාව කියලා කියන්නේ? පුබ්බේ නිවාසානුස්සති ඥානය. පෙර විසූ කඳපිලිවෙල පිළිබඳව දක්නා නුවණ, චුතූපපාත ඥානය සහ ආසවක්කය ඥානය. මෙන්න මේ ඥාන මට්ටම් තුනට තමයි පින්නතනි අපි ත්‍රිවිද්‍යා කියලා කියන්නේ. එහෙනම් ඥාන මට්ටම් වඩනකොට මේ ත්‍රිවිද්‍යා ඥාන තුන මුලින්ම දිනු කරනවා. ඊට පස්සේ තියෙනවා ෂඩ් අභිඥා කියලා කොටසක්. වෙනම විශේෂ අභිඥා හයක්. දිව්‍ය ඇස, දිව්‍ය කන, පරචිත්ත විජානනය, ඉද්ධිවිද ඥානය, පුබ්බේ නිවාසානුස්සතිය, මේ වාගේ ෂඩ් අභිඥා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා තමන් ඒ ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේලාටත් මහරහතන් වහන්සේලා කියලා කියන්නේ නැහැ කියලා.
පින්නතින ෂඩවිඥා රහතන් වහන්සේටත් මහරහතන් වහන්සේ කියන නම මේ ශාසනයේ පාවිච්චි කරල නෑ. එතකොට ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේට මහරහතන් වහන්සේ කියන්නේ. අභිඥ්ඥා හයක් දියුණු කරගත්ත ෂඩභිඥ්ඥාලාබී රහතන් වහන්සේට මහරහතන් වහන්සේ කියල කියන්නේ නෑ. එනම් මහරහතන් වහන්සේ කියල කියෙන ඊටත් වඩා උසස් මට්ටමකට යන්ඩුවනේ. ආං ඒ නිසා භාගිතුන් වහන්සේ දේශනා කරනවා මේ ෂඩභිඥ්ඥාවයි අෂ්ට සමාපත්තියටයි ඉහලින් තමා සිව්පිලි සිඹියාපත්තියෙන්නේ. ඔය අභිඥ්ඥා හයටත් අෂ්ට සමාපත්තියටත් ඉහලින් තියෙනවා සිව්පිලි සිඹියාපත් කියල කාරණ හතර. අර්ථ, ධර්ම, නිරුත්ති, පටිභාන කියලා. යම් කෙනෙක් මෙන්න මේ සිව්පිලි සිඹියා සහිතවම රහත් වුණා නම් ආංගේ රහතන් වහන්සේට කියනවා මහරහතන් වහන්සේ කියලා. එතකොට හැම රහතන් වහන්සේ නමක්ම මහරහතන් වහන්සේ නමක් නෙමෙයි. එතකොට මේ විශේෂ විශේෂ ඥාන මට්ටම් වලට ආවහම තමයි ඒ ඒ ආකාරයෙන් හඳුන්වලා තියෙන්නේ. ඉතින් ප්‍රායෝගික ජීවිතයේ කල්පනා කරලා බැලුවත් අපි සාමාන්‍ය වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු ඊටත් වඩා ඉහළට ආපුවයි මේ විවිධ මට්ටම් එක එක ශේෂ්ත්‍රවල කතා කරන්නේ. ඒ ඒ මට්ටම් වලින් ඒ ඒ විභාග පාස් කරගෙන ඉහළට ආවට පස්සේ ඉතින් ඒ විදිහටම තමයි මේ එක එක ඥාන මට්ටම් දියුණු කරලා ඉහළට එන්න එන්න තමයි මේ විශේෂ තත්ත්වයන් ඒ ජීවිතවල ලබලා තියෙන්නේ. ඉතින් එහෙනම් සිව්පිලි සිඹියාවන් සම්පූර්ණ කරාට පස්සේ මහරහතන් වහන්සේලා කියලා සඳහන් කරනවා ඊළඟට පින්වතුනි මේ ශාසනයේ ඉන්නවා ඊටත් වඩා ඉහළ විශේෂ කාර්යයන් සම්පූර්ණ කරපු තවත් රහතන් වහන්සේලා. ඒ කියන්නේ මහරහතන් වහන්සේටත් වඩා ඉතාම ඉහලින් ඉන්න රහතන් වහන්සේලා ඉන්නවා. ආන් ඒ අතර පින්වතුන ඉතාම විශේෂ රහතන් වහන්සේ නමක් තමයි මහමිහිදු මහරහතන් වහන්සේ. සුවිශේෂී මහරහතන් වහන්සේ නමක්. මහමිහිදු මහරහතන් වහන්සේ කියල කියන්නේ ජම්බුද්දීපේ රජ්ජුරු ධර්මාශෝක මහරජ්ජුරුවන්ගේ පුතා. පැවිදි ජීවිතයට ඇතුල් වෙනකොටත් යුව රජ්ජුරු. තාත්තගෙන් පස්සේ ඒකාන්තයෙන්ම මහද්දීපේක රජෙක්. ජම්බුද්දීපේ මහරජු කියලා කිව්වේ ඒකයි. නමුත් අපේක්ෂාව තිබුණේ රජ වෙලා ජම්බුද්දීපේට රජකම් කරන්න නෙමෙයි පැවිදි වෙන්න. නමුත් ඒක තාත්තට තවම කියලා තිබුණේ නැහැ. මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා ඇහුවාම ස්වාමීනි මේ ශාසනය වෙනුවෙන් මේ තරම් දේවල් මම කළා. 84,000ක් විහෙර විහාර ඉදි කළා. ඒ වගේම ශාසනයේ තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කළා. ස්වාමීනි මම දැන් මේ ශාසනයේ දායකයෙක්ද? රහතන් වහන්සේ සඳහන් කළේ නැහැ කියලා. හැබැයිම ශාසන උරුමකාරයෙක් බවට පත් වෙන්න නම් නුඹේ ලේයින් ජාතක වෙච්ච කෙනෙක් මේ ශාසනයට දෙන්න කියලා කිව්වා. නමුත් ඉතින් දුවයි පුතයි විතරයි ඉන්නේ. පුතා දුන්නාම රජෙක් නැතුව යනවා. දුව මේ වෙනකොට විවාහකයි. දුවට පැවිදි වෙන්න කියලා කෙලින්ම කියන්න පුළුවන් කමක් නැහැ. මූණ දිහා බලපු ගමන් කියන්නේ පියාණෙනි මගේ අපේක්ෂාව රජකම් කරන එක නෙමෙයි පැවිදි වෙන එක කියලා. මහරජිරුවන්ට හරි සතුටුයි. මොනතරම් සංසාරේ පිම්පුරලා තිබුණද කියනවනම් ප්‍රෞර්ජාවට පත්කරන්න හිසකෙස් බාන අතරතුර තමයි සිව්පිලි සිඹියා ලබන්නේ. තාම චීවරේ කරේ දරලවත් නැහැ. හිස ගාන අතරේ සිව්පිලි සිඹියා සහිතවම රහත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා තිනවා. මහා මහින්දනම් උතුමෙක් තමයි මේ ධර්ම රතනේ අරගෙන ලංකාදීපයට වඩින්නේ කියලා. ඒ භාග්‍යතුන් වහන්සේගේ කාර්යය ඒ විදිහටම සම්පූර්ණ වෙනවා. මොකද වසර 230 ගාණක් මේ වෙනකොට ගත වෙලා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ විශේෂ උත්තම රතනය පිළිබඳව දැකලා තිබුණා. ඉතින් ඒ නිසා ලංකාවට වැඩම කරලා ලංකාවට වැඩම කරන්නේ
තුන්ගනි ධර්ම සංගායනාවෙන් පස්සෙ භාරතයෙන් පිටතට රටවල් නමයකට ධර්මය ප්‍රචාරය කරනකොට. ලංකාව කියන විශේෂ රටට විශේෂයෙන් සලකලා තියෙනවා. මොකද දේවානම් පීතිස්ස රජ්ජුරුව කියල කියන්නේ ධර්මාශෝක රජ්ජුරුවන්ගෙන දුටු මිත්‍රයා. පෙර භවයක තමන්ගේ සහෝදරයා. පින්කමකට නින්දා කරලා තමයි දෙන්න වෙන් වෙලා ඉපදිලා තියෙන්නේ. සංසාරි කරුමය කියන එක පිනතින අපිට වැටහෙනවට වඩා හුඟක් වෙනස්. ඇති ඒ නිසා තම මෙහෙම වුණේ. නමුත් ඒ සාංසාරික බැඳීම නිසා තමයි කවදාවත් දැසින් දැකල නැතත් මේ දෙන්න අතර මේ තරම් සම්බන්ධයක් තියෙන්නේ. ඉති එකක් තමන්ගේ මිත්‍රයාගේ රටට ධර්මය අරගෙන යන්නේ තමන්ගේ පුතා කියන එක රජ්ජුරුව තීරණය කරනවා. ලංකාව කියල කියන්නේ මේ ලෝකෙ රටවල් අතර අති සුවිශේෂී රටක් නිසා භාග්‍යතුන් වහන්සේගේ කරුණාව මේ රටට විශේෂ වශයෙන් ලැබිල තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ කරුණාවත් මේ වෙනුවෙන් යොමු වෙලා තියෙනවා. සංගායනාවන් පස්සේ අනික් රටවල් වලට ඒ ඒ කාර්ය භාර රහතන් වහන්සේලා වැඩියා. මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නේ නැත්තේ තාම ලංකාවේ රජකම් කරන්නේ මුටසීව රජුරෝ. කියන්නේ දේවානම්පියතිස්ස රජුරන්ගේ තාත්තා. හැබැයි වයෝර්ධයි. රහතන් වහන්සේ දන්නවා තව මාස කීපයක් විතරයි ජීවිතේ තියෙන්නේ. ඉතින් මේ දහම ලංකාවේ පතුරවන්න වැඩියහම හදිස්සියේ මහරජුරුව මියදුනහම මේ කාරණාව මගදී ආපහු පළුදු වෙනවා. ඒක නිසා දේවානම්පියතිස්ස කුමාරයා රජ වෙනකන් වඩින්නේ නැහැ. තීරණය කරනවා තමන්ගේ අම්මා ඇතුළු ඥාතීන්ට අනුග්‍රහ කරන්න වඩිනවා කියලා. සෑහෙන කාලයක් තමන්ගේ මෑණියන්ටත් ඥාතීන්ටත් අනුග්‍රහ දක්වලා දේවානම්පියතිස්ස කුමාරයා රාජ්‍යත්වයේ ලැබුවා කියලා දැනගත්තාම ජාත භූමියට සදහටම සමු දෙන්නේ ආයි කවදාවත්ම ජාත භූමියට වඩින්නේ නැහැ කියලා. එතනින් අහසට පැන නැගලා ලංකාවට වැඩියහම ආයි කවදාවත් ජම්බුද්දීපයට වඩින්නේ නැහැ. පිරිනිවන් පාන්නේ මේ රටේ. ඉතින් අදත් ඔබට මට දහම ගැන කතා කරන්න භාග්‍යතුන් වහන්සේගේ ලංකාව පිළිබඳව තිබිච්ච අදිෂ්ඨානයන් පිළිබඳව සම්පූර්ණ කරන්න මේ රට එතෙන්ට පෝෂණය කරන්න ගොඩනගන්න භාග්‍යතුන් වහන්සේගේම විශේෂ අනුග්‍රහ ලබලා තිබිච්ච සුවිශේෂී රහතන් වහන්සේ නමක් මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ වගේම මේ ශාසනයේ තවත් ඒ වාගේ කටයුතු කරපු සුවිශේෂී මහරහතන් වහන්සේලා පිළිබඳව සඳහන් කරලා තියෙනවා. මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේත් ඒ වගේම සුවිශේෂී රහතන් වහන්සේලා අතර වැඩ ඉන්න තවත් රහතන් වහන්සේ නමක්. ඉතින් ඒ වගේ ඉතාම සුවිශේෂී කාර්යභාරයන් ශාසනය වෙනුවෙන් කරපු තවත් විශේෂිත රහතන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. ඊළඟට පින්නතනි මහාකල්ප ලක්ෂයක්ම පෙරම්පුරල අටකතාව පරිවර්තනය කරපු බුද්ධඝෝෂ උතුමන් වහන්සේ. වර්තමානයේ නම් බොහෝ දෙනා බුද්ධඝෝෂයන් වහන්සේට බණින්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. නමුත් උන්වහන්සේ කවුද කියන කාරණාව හිතලා නැහැ. දැන් බොහෝ දෙනා චෝදනා කරන්නේ බුද්ධඝෝෂයන් වහන්සේ අපේ සිංහල අටුවා විනාශ කළා කියලා. බුද්ධඝෝෂයන් වහන්සේ අපේ අටුවා එකක්වත් විනාශ කරන්නේ නැහැ. මිහිඳු මහරහතන් වහන්සේ අපට දුන්න අටුවාවන් ටික උන්වහන්සේ සියල්ලම පරිසම් කරලා අපිට දෙනවා. ඒ වගේම පාලියට පරිවර්තනය කරපු අටුවාවන් ටිකත් සියල්ලම අපිට දෙනවා. ඒ වගේම අපේ ග්‍රන්ථ කවදාවත් බුද්ධඝෝෂයන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා නැහැ. මහාවංශේවත් ප්‍රතික්ෂේප කරලා නැහැ. හැබැයි මේ රටේ වර්තමාන උගතුන් ඕන තරම් ඉන්නවා මහාවංශයට බනිනවා. චූලවංශයට බනිනවා. හොයලා නැහැ මහාවංශේ ලියලා තියෙන අනාගාමින් වහන්සේ නමක් කියලා. තිසරණවත් නැති කෙනෙක් අනාගාමින් වහන්සේ නමක් ලියාපු පොතක් කොහොමද විවේචනය කරන්නේ? නමුත් වර්තමාන උගත්තු ඊට වඩා තමන් දන්නවා කියලා හිතාගෙන ඉන්නවා. මහාවංශේ ලියලා තියෙන අනාගාමින් වහන්සේ නමක් කියන එක සඳහන් කරලම තියෙනවා.
නමුත් බුද්ධඝෝෂයන් වහන්සේ කවදාවත් අපේ වංශ ග්‍රන්ථ විවේචනය කරලා නැහැ. මේ ශාසනය වෙනුවෙන් සුවිශේෂී කාර්ය භාරයන් සම්පූර්ණ කරන්න කල්ප ගණන් පාරමිතා පුරාගෙන ආපු තවත් සුවිශේෂී උතුමන් වහන්සේලා. ඊළඟට පින්වතනි, ඉතාම ගුණ අධික 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කියලා තව විශේෂ පිරිසක් ඉන්නවා. ඒ මහරහතන් වහන්සේලා කියන මට්ටමට වඩා උඩින් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මහරහතන් වහන්සේලා නෙමෙයි කියලා කියන්නේ නැහැ. ඒ කියන්නේ සිව්පිලිසිඹියා සහිතයි. නමුත් මහරහතන් වහන්සේ කියන නමට වඩා 80 මහා ශ්‍රාවකයන් වහන්සේ කියන නම තමයි හඳුන්වන්නේ. මොකද අති විශේෂ රහතන් වහන්සේලා 80 නම මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා තිනවා. මහරහත් මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්න මහා කල්ප ලක්ෂයක් අනිවාර්යෙන් පාරමිතා පුරලා තියෙන්න ඕනේ. එවන් රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ තියෙන ගුණය පින්නතනි කවදාවත් අපිට හිතා ගන්නවත් බෑ. ඒ තරම්ම ගුණ අධිකයි. ඊට අමතරව සතර මහා තෙරවරු කියලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සිය දහස් ගුණයකින් ඉක්මවාපු මහා තෙරවරු හතර නමක් මේ ශාසනයේ ඉන්නවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ සහ මහා කොට්ටිත මහරහතන් වහන්සේ කියලා. උන්වහන්සේලා හඳුන්වන්නේ සතර මහා තෙරවරු කියලා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමකට මේ සතර මහා තෙරවරුන්ගෙන් කෙනෙකුගේ ඥාන මට්ටම හිතාගන්නවත් බෑ කියලා කියලා තියෙනවා. ඒ තරම් සුවිශේෂී ඥාන මට්ටමක් තියෙනවා. හැබැයි සතර මහා තෙරවරුන් ඉක්මවා ගියපු එතනින් එහාට ඉන්නව තවත් රහතන් වහන්සේලා දෙනමක්. ඒ තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. එතකොට සතර මහා තෙරවරුන් වහන්සේලාට මහමුගලන් මහරහතන් වහන්සේගේ ඥාන ශක්තිය තේරෙන්නේ නැහැ කවදාවත්. මොකද මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරලා තියෙන්නේ. සැරියුත් මහරහතන් වහන්සේත් මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමිතා පුරලා තමයි මේ දෙන්නම සමාන පාරමිතා පුරලා තියෙන්නේ. නමුත් පින්නතනි සඳහන් කරනවා සැරියුත් මහරහතන් වහන්සේගේ ඥාන මට්ටම මහමුගලන් මහරහතන් වහන්සේ අනුමාන කරනවා විතරයි කියලා. තේරෙන්නේ නැහැ මේ ඥාන මට්ටම. ඒ තරම්ම සුවිශේෂී ඥාන මට්ටමක් තියෙන නිසා තමයි මේ ශාසනීය ධර්ම සේනාධිපති කියන සුවිශේෂී නාමයක් උන්වහන්සේට ලැබිලා තියෙන්නේ. නුවණැත්තන් අතර අග්‍රයි කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් කවදාවත් සාරිපුත්තයන් වහන්සේට පසේ බුදුරජාණන් වහන්සේගේ ඥාන මට්ටම ගැන හිතාගන්නවත් බෑ. පසේ බුදුරජාණන් වහන්සේට ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ ඥාන මට්ටම ගැන තේරෙන්නේවත් නෑ. ඉතින් මෙන්න මේ විදිහට මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පියවරින් පියවර පියවරින් පියවර පැහැදිලි කරනවා. යම් කෙනෙක් හිතනවා නම් මේ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේට වඩා ඉහළින් යන්න. දැන් සරියුත් මහරහතන් වහන්සේ හඳුන්වන්නේ මහා සංඝයාගේ කෙළවර කියලා. ඒ කියන්නේ සරියුත් මහරහතන් වහන්සේට එහා ගුණ පුරන්න සංඝරතනේ කාටවත් බෑ. අට කතාවේ මේක ලියලම තියෙනවා. යමෙකුගේ එහෙම බලාපොරොත්තුවක්වත් තියෙනවා නම් මම සරියුත් මහරහතන් වහන්සේ පහු කරනවා කියලා. ඒ සිතුවිල්ලම මිත්‍යා දෘෂ්ටිකයි කියලා ලියලා තියෙන්නේ. ඒක බෑ මේ ශාසනයේ නෙමෙයි. ඒක කාටවත් කරන්න බැරි දෙයක්. මොකද ඒ ඥාන මට්ටමට වඩා උඩින් වැඩ ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේ සහ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරමයි. ඒ නිසා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගෙන් එහාට ඉහළින් වැඩ ඉන්නවා පසේ බුදුරජාණන් වහන්සේ, ඊට උඩින් වැඩ ඉන්නවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. එහෙනම් පින්නතනි ඊළඟට මේ කාරණා විදි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් යම් ශාසනයක මේවාගේ උසස් තැන්වලට යන්න ප්‍රාර්ථනාවක් තමයි ගොනු කරන්න ඕනේ කියලා. ප්‍රාර්ථනා කරන්නම ඕනේ කියලා සඳහන් කරනවා. මම මේ උතුම් නිවන සාක්ෂාත් කරගන්නේ මෙන්න මේ තත්වය යටතේ කියලා. ඒකයි අපි මුලින් කතා කළේ
අපි නිවන් දකින විදිහ භාග්‍යතුන් වහන්සේ තීරණය කරලා නැහැ. ඒක තීරණය කරන්න ඕනේ අපි. සුස්ක විදර්ශක මට්ටමින්ද? එහෙම නැත්නම් ෂඩ විඥා මට්ටමින්ද? අෂ්ට සම ෂඩ විඥා සහ අෂ්ට සමාපatti මට්ටමින්ද? එහෙමත් නැත්නම් සතර මහා නැත්නම් මහරහතන් වහන්සේලගේ මට්ටමින්ද? 80 මහා ශ්‍රාවක මට්ටමින්ද? සතර මහා තෙරවරුන්ගේ මට්ටමින්ද? නැත්නම් අග්‍ර ශ්‍රාවක මට්ටමින්ද කියන එක තමන් තීරණය කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. හැබැයි ඒ ඒ මට්ටම් වලට යනකොට පාරමිතා පිරිය යුතු කාලය ඉතාම දීර්ඝයි. කැපකිරීම කළ යුතු කාලය ඉතාම දීර්ඝයි. ආන් ඒ හින්දා 80 මහා ශ්‍රාවක බෝධියෙන් යම් කෙනෙක් සංසාරි කෙරවල කරනවා නම් මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න ඕනේ. සතර මහා තෙරවරුත් ඒ මට්ටමින්ම පාරමිතා පුරලයි තියෙන්නේ. සංසාරි කරගත්ත සුවිශේෂී පුණ්‍ය කර්මෙතෙන්ට හේතු වෙන්න ඇති. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වෙන්න නම් 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමකට වඩා මහා කල්ප අසංකේයයක් වැඩිපුර පාරමිතා පුරන්න ඕනේ. අසංකේයයකුත් ලක්ෂයයි කියන්නේ ඒකයි. ලක්ෂයක් වෙනම තියෙනවා. තව අසංකේයයක් වැඩිපුර පුරන්න ඕනේ. එන සුළුපටු නැහැ ඒ කාරණාව. ඉතින් වීරිය තියෙන මට්ටමින් තමයි මේ තීරණය කරලා තියෙන්නේ. ඉතින් මේ වාගේ වීරයවන්ත උතුමන් වහන්සේලා ගැන කල්පනා කරලා බලහම මේ උතුමන් වහන්සේලා කවුරුවත් තමන්ගේ හිතටවත් යටත් නැහැ. තමන්ගේ හිතටවත් යටත් නැහැ. ඒක සමහර කාරණා ගැන කතා කරනකොට සමහර වෙලාවට තමන් පාලනය කරන කෙනෙක් ඉහලින් ඉන්නවා. ඒ සියල්ලටම වඩා හිත බලවත්. ඒ කාරණාව මම තේරෙන විදිහට කිව්වොත් දැන් සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්ත යටතේ සිද්ධ වෙන ආකාර පිළිබඳවත් සමහර ධර්මක කතා කරනවා. පිළිතුරේ දෙවියන්ගේ කැමැත්තට වඩා අපේ හිතේ කැමැත්ත බලවත් වෙනවානේ. නමුත් මේ ශාසනයේ මේ රහතන් වහන්සේලා තමන්ගේ හිතටවත් යටත් නැහැ. ඒ කියන්නේ හිතට ඕන විදිහට නෙමෙයි මේ රහතන් වහන්සේලා වැඩ කරන්නේ. උන්වහන්සේලාට උවමනා විදිහට තමයි උන්වහන්සේලාගේ හිත ක්‍රියාත්මක වෙන්නේ. ඒ තරම් ප්‍රබලයි මේ රහතන් වහන්සේ නමක්. ඉතින් ඒක නිසා මේ ශාසනයේ ඒ අති උතුම් තැනට යන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ වෙනුවෙන් කොයිතරම් කැපකිරීම් කළාද? එතන ඔබටත් මටත් ඒ මට්ටමට යන්න යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් පින්නතේ බලාපොරොත්තුවක් තිබුණ මට්ටමින් විතරක් එතෙන්ට යන්න බැහැනේ. මට වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා මං හිතාගෙන හිටියට වෛද්‍යවරයෙක් වෙන්නේ නැහැනේ මම. ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තියෙනවා. ලබාගත යුතු දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ දැනුම් සම්භාරයේ වෙනුවෙන් මං රැය දවල් මහන්සි වෙනවා. එහෙනම් මේ උසස් මට්ටම් වලින් සංසාරි කෙරවල කරන්න බලාපොරොත්තු වෙන උතුමන් වහන්සේලා කවද හරි කොතනින් හරි ඒ ගමන පටන් ගන්න ඕනේ. ආන් ඒ ගමන පටන් ගන්න තැන කියනකොට මුලින්ම තිසරණ තියෙන්න ඕනේ. බෞද්ධයෙක් බවට පත් වෙලානේ මේ ගමන පටන් ගන්න ඕනේ. එහෙනම් මුලින්ම තිසරණ තියෙන්න ඕනේ. එතකොට මොකද්ද තිසරණ තියනවා කියලා කියන්නේ? තිසරණ තියනවා කියලා කියන්නේ බුදුන් දහම් සඟුන් සරණ ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒ සරණ යෑම කියන එක පහසුද? මටත් තිසරණ තියනවා කියලා යම් කෙනෙකුට කියන්න පුළුවන් තමන්ට තිසරණ තියනවා කියලා. හැබැයි කරුණු කාරණා සහිතව හොයලා බැලුවොත් තිසරණ තියනවද කියලා ඒක අපිට ආපහු හිතන්න වෙලා තියෙනවා. මොකද ඕනතරම් ධර්මදේශනාවල් වලින් අපි කතා කරලා තියෙනවා මේ තෙරුවන් සරණ යනවා කියන මට්ටම හරි අමාරුයි කියලා. ඒයි තෙරුවන් සරණ යන්නේ එච්චර අමාරු. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච සියලුම දෙනා අභිභවනය කළ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ ඒ මහා බ්‍රහ්මයන් මාරයන් පවා අසංඛ්‍ය අප්‍රමාණ වාරයකින් අභිභවනය කළ
විශ්ව ධාතුයේ පහළ වෙන මනුෂ්‍යත්වයේ අග්‍රඵලයේ සාක්ෂාත් කරගත්ත ශ්‍රේෂ්ඨ උත්තම රතනයට තමයි භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ. යම් කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ වැටහෙනවා නම් ඒ වැටහෙන්නේ පින්නතිනි මේ ධර්ම රත්නය තුලින්ම මිසක් නිකම්ම නිකං බුදුහාමුදුරුවෝ කී කියා හිටියට අපිට ඒක වැටහෙන්නේ නැහැ. මං කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන වැටහුණ කෙනෙක් කවදාවත් භාග්‍යතුන් වහන්සේට නිකම්ම බුදුහාමුදුරුවෝ කියන එකකුත් නැහැ කියලා. ඒ තරම්ම උත්තරීතරයි. අපි පාවිච්චි කරන නම බුදුහාමුදුරුවෝ. ඉතින් ශ්‍රද්ධාවන්තයා පාවිච්චි කරන්නේ හාමුදුරුවෝ කියනට වඩා බුදුරජාණන් වහන්සේ කියලා. මොකද බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙන් එතර වෙලා ඉන්නේ. මේ ලෝකයේ කිසිම දෙයක් සමග භාග්‍යතුන් වහන්සේගේ ගැටීමක් නැහැ. නමුත් මේ ලෝකය ඇසුරු කරගෙන භාග්‍යතුන් වහන්සේ ජීවත් වෙනවා. ඒ අපේ හිතසුව පිණිස. ඒක භාග්‍යතුන් වහන්සේම උපමාවට දැක්වි මඩේ පිපෙන නෙළුමක් වගේ කියලා. පිලි ගඳ ගන්න මඩේ තමයි නෙළුම් පඳුර හටගන්නේ. නමුත් නෙළුම් කැකුල හට අරගෙන ජලය ඇසුරු කරගෙන පෝෂණය වෙමින් ජලයෙන් උඩට එනවා. පෝෂණය වෙන්නේ මඩෙන් සහ ජලයෙන්. නමුත් වතුරේ ස්පර්ශ නොවි ලෝකයේද සුවඳ මුදා හරිනවා. භාග්‍යතුන් වහන්සේත් ඒ වගේ. මේ පරිසරයත් එක ජීවත් වෙනවා. හැබැයි මේ කෙලෙස් සහිත ලෝකයේ කොහෙවත් භාග්‍යතුන් වහන්සේ ස්පර්ශ වෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. අන්න මේ ලෝකෙන් එතර වෙලා නිසා තමයි මේ ලෝකයේ තියෙන කිසිම බලවේගයකට භාග්‍යතුන් වහන්සේට බාධා කරන්න බෑ පින්නතුනි. කිසිම බලවේගයකට භාග්‍යතුන් වහන්සේට බාධා කරන්න බෑ. අන්න ඒක නිසා තමයි දේශනාවේ සඳහන් කරනවා මේ පින්නතුනි දැන් සමහර සුළං තියෙනවා. සමහර සුළං වලට ගස් ගැලවිලා වැටෙනවා. සමහර සුළං ඇවිල්ලා ගෙවල් වල වහලවල් පවා අරගෙන යනවා. ඒ වගේ දරුණු සුළං තියෙනවා. අන්න ඒ වගේ සුළඟක් හමාගෙන ආවොත් භාග්‍යතුන් වහන්සේ වඩින මාර්ගයේ අඩුම තරමේ පාංශුකුල චීවරයේ කොනවත් හොලවන්නේ කියලා කියන්නේ. ඒ සුළඟට එහෙමවත් කරන්න බෑ. මොකද භාග්‍යතුන් වහන්සේ ඉන්නේ මේ සාමාන්‍ය ස්වභාවයට වඩා ගොඩක් උඩින්. ඒ නිසා ස්වභාව ධර්මයේ හැමදාම භාග්‍යතුන් වහන්සේට යටත්. මේ කාරණාව පැහැදිලි කරන්න අපිට මේ කාල වේලාව මදි. ඉතින් ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේ නැමැති උත්තම රතනය කොයි වගේද? ඒ තරම් උත්තම මට්ටමක් සාක්ෂාත් කරගත්තේ මොන වගේ කාරණාවන් සම්පූර්ණ කරලද? තියෙන කාරණාවන් හරියට අවබෝධ කරගත්තේ නැත්නම් යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකමත් වෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ රත්තරම් පාටයි කියලා කියහම ඕනෙම කෙනෙකුට සැක හිතෙනවනේ මේ රත්තරම් පාට මිනිස්සු කොහොමද ඉන්නේ කියලා. දැන් භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මේ මහ පොළව කම්පා වෙන හේතු අටක් තියෙනවා. ඒ හේතු අට හැර මහ පොළව කම්පා වෙන අවස්ථාවක් නැහැ කියලා. හේතු අටක් තියෙනවා. හේතු අටෙන් තොරව භූමි කම්පා ඇති වෙන්නේ නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරාම එහෙනම් සිද්ධාර්ථ කුමාරයා උපදින වෙලාවේ මහ පොළොව කම්පා වෙන්නෙත් මේ හේතු වටින් එකක්ද කියලා අහනවා. ප්‍රශ්නයක් නැගෙනවා. උදේ සඳහන් කරනවා ඒකට මේ හේතු වටින් එකක්වත් බලපාන්නේ නැහැ. එහෙනම් හේතු අටක් තියෙනවා නම් ඒ හේතු අටට අදාළ නැතුව කොහොමද මහ පොළොව කම්පා වුනේ? ඒකට හේතුව තමයි මහබෝසතාණන් වහන්සේ ලෝකෙ උපදිනවා කියන කාරණාව අර සියලු හේතුන්ට වඩා මේ ලෝකෙ හරි විශේෂ හේතුවක්. ඒක එහෙනම් ඒ විශේෂ අවස්ථාවෙත් මහපොළොව කැම්පා වෙනවා. ලෞතර බුද්ධත්වයේ ලැබෙනකොටත් අර හේතු අටට අමතරව මහපොළොව කැම්පා වෙනවා. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පානකොටත් මේ හේතු අටට අමතරව මහපොළොව කැම්පා වෙනවා. එහෙනම් මහපොළොව කැම්පා වෙන හේතු අටයි. ඒ හේතු අටම ඉක්මවල මහ පොළොව කම්පා වෙන වෙලාවක් තියෙනවා නම් ඒක අති සුවිශේෂී හේතුවක්. එහෙනම් මහබෝසතාණන් වහන්සේ විශ්වයේ උපදිනවා කියන එක ඒ තරම්ම විශේෂයි. ඉතින් රන්වන් පාටයි කියන කාරණාවත් පින්නතිනි මාරදීති සූත්‍රයේ
පැහැදිලි කරනවා මේ මාරදිවිය පුත්‍රයා භාග්‍යතුන් වහන්සේට පරදිනවනි. මාරයා ආවේ බුද්ධත්වයේ ලබන්න දෙන්නේ නැතුව බාධා කරන්නනි. ඉතින් බැරි වුණා ඒ කාර්යය කරන්න. ඒ නිසා මාරයා පැරදිලා පලා ගිහිල්ලා මහ පොළොවේ ඉරියඳ ඇඳ ඉන්නවා. තමන් පැරදිච්ච හේතු ටික එකින් එක ඉරියඳිනවා. මාර දූවරු බලහම තාත්තා නැහැ. නමුත් කොයි කියලා බලහම තමයි දකින්නේ පැරදිලා ගිහිල්ලා මෙහෙම කනස්සල්ලෙන් ඉන්නවා. ඇයි කියලා ඇහුවාම කියන්නේ සිද්ධාර්ථයන් බුදු වෙන එක නවත්තන්න මට බැරුව ගියා. ඒගොල්ලෝ hina වෙලා කියන්නේ ඕකත් ඒ තරම් වැරද්ද. අපි හොලවලා ඉන්නම්. නමුත් මාරදිවිය පුත්‍රයා කියනවා බෑ නුඹලට ඒක කරන්න බෑ. ඊට පස්සේ සඳහන් කරන්නේ අපිට හොලවන්න බැරි අය මේ ලෝකේ ඉන්නවද? ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේගොල්ලෝ එක එක රංගනවල යෙදෙන්නේ. තණ්හා අරති රංගා. ඔය ත්‍රිපිටකයේ තියෙන තණ්හා රති රංගා කියලා නෙමෙයි තණ්හා අරති රංගා කියලා. මේගොල්ලෝ තීරණය කරනවා මේ ලෝකේ සමහර පුරුෂයෝ ඉතාම ලාබාල තරුණියන්ට කැමතියි. මේ ලෝකේ තවත් සමහර පුරුෂයෝ ඉන්නවා සමහර අය 16 වයසේ වගේ තරුණියන්ට කැමතියි. සමහර අය 20 වයසේ වගේ තරුණියන්ට කැමති. සමහර අය 25 වයසේ වගේ තරුණියන්ට කැමති. මේ මාර දූවරු හිතන්නේ. සමහර පුරුෂයෝ ඉන්නවා එක් දරුවෙක් බිහි කරපු කාන්තාවන්ට කැමති. සමහර අය දරුවෝ දෙන්නෙක් බිහි කරපු කාන්තාවන්ට කැමති. ඒක නිසා මේගොල්ලන්ගේ ශක්තිය පාවිච්චි කරලා මේගොල්ලෝ මේ එක එක රූපවලට වෙනස් වෙනවා. 3 දෙනෙක් ඉන්නවනේ. ඉතින් එක එක රූපෝලින් ඇවිල්ලත් බැරි වුණහම මේ විදිහට වෙනස් වෙලත් භාග්‍යතුන් වහන්සේ ඔවුන් දිහා නේත්‍ර යුග්මයෙන් බලවගණ්ඩවත් බැරි වෙනකොට සෑහෙන වෙලාවක ප්‍රයත්නයක යෙදිලා අන්තිමට අහන්නේ අපි මේ දක්වන රූප පිටින් මේ මනුස්ස කාන්තාව නෙමෙයිනේ 6 වෙනි දිව්‍ය ලෝකේ කාන්තාව කියලා කියන්නේ මේ පල්ලෙහා දිව්‍ය තලයේ එක දිව්‍යාංගනාවකටවත් හිතාගන්න බැරි රූපයක්. ඉතින් එවන් අයත් වෙනස් වෙවි මේ දර්ශනය දක්වන්නේ. ඒ වෙලාවේ ඔවුන් පෙන්නපු රූපවල හැටියට ඔවුන්ම සඳහන් කරනවා අපි මේ දක්වපු රංගනයන් වෙන පිරිමියෙක් දැක්කනම් උණුලේ වමනේ දානවා කියලා. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ මේ රූපය කොහමද, මේ රැඟුම කොහමද, ඒ ශරීර ලක්ෂණ කොහමද, තේරෙන්නේ නැහැ උණුලේ වමනේ යනවා කියලා කියන්නේ. කියල බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ හිත් පිට නැති රත්තරම් පර්වතයක් දුඹ කියලා අහලා තියෙනවා. ඉතින් ඒ වචනේම කෙලින්ම කියලා තියෙනවා මාර දූවරුත් අහලා තියෙන රත්තරම් පර්වතයක්ද කියලා. ඒ කියන්නේ ඍජුවම භාග්‍යතුන් වහන්සේ රන්වන් පාටයි. ඒ අපි ගාව තියෙන රත්තරන් වල පාට නෙමේ ජාත රූප වල පාටයි. ඉතින් ජාත රූප අපි දැකලා නැහැ. නමුත් ලෝකේ තියෙන ස්තරම්ම රත්තරන් තමයි ජාත රූප කියන්නේ සාගරයෙන් තමයි ගොඩගන්නේ. ඉතින් එතකොට මේ ලෝකේ අපිට භාග්‍යතුන් වහන්සේ රත්තරන් පාටයි කියලා කියහම අපේ අතේ තියෙන රත්තරන් දිහා බලලවත් භාග්‍යතුන් වහන්සේගේ ශරීර වර්ණය හිතාගන්න බැරුව මෙහෙම වර්ණවත් අය ඉන්නවද කියලා සැක මතුවෙනවා කියලා කියන්නේ තාම තිසරණ නැහැ කියන එකයි. තාම විතිකිච්ඡාවයි භාග්‍යතුන් වහන්සේ පිළිබඳව. එහෙනම් අපේ චිත්ත සන්තානයේ අල්ප මාත්‍රයක විතිකිච්ඡාවක් මේ නිර්මල පිටකයේ භාග්‍යතුන් වහන්සේ ගැන කියලා තියෙන කාරණා සම්බන්ධයෙන් ඇති නොකරගන්න කෙනාට තමයි භාග්‍යතුන් වහන්සේ සරණ යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකයි මම කිව්වේ ඒකේ තරම්ම ගැඹුරු කාරණාවක් කියලා. සැක මතුවෙනවා නම් සැක කර කර ඉන්න නෙමෙයි තියෙන්නේ පින්නතිනි. ඒ හැම සැකයකටම විසඳුමක් මේ ත්‍රිපිටකයේ තියෙනවා. ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා තියෙනවා මේ ධර්මයේ තුල. ආන් මේ මූලාශ්‍ර වලින් සැක නැති කරගෙන මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරගෙන පටන් ගන්න ඕනේ මේ පාරමිතාවන් පුරන්න පටන් ගන්න. මිත්‍යා දෘෂ්ටිය නැති කරලා සම්මා දිට්ඨියට ඇවිල්ලා පටන් ගන්න ඕනේ මේ පාරමිතාවන් පුරන්න පටන් ගන්න. ඉතින් ඒ කාරණාවන් තුල අපිට තවම අඩුම තරමේ ප්‍රාණඝාත කරනවා කියන නිന്ദා සහගත මට්ටමින්වත් මිදෙන්න බැරුව ඉඳගෙන මේ අති උතුම් තත්වයට පත් වෙච්ච රහතන් වහන්සේලා ගැන අපි තවත් කතා කරන්නේ නිකම් මහා හැල්ලුවට. අපි ඉන්නේ ඊටාම පල්ලෙහා මට්ටමක. හිතාගන්න බැරි තරම් පල්ලෙහා මට්ටමක.
අපිට වඩා පහළ ඉන්න මිනිස්සු දිහා බලලා අපි හොඳයි කියලා හිතන්නේ නෙමෙයි මේ ශාසනය උගන්වන්නේ. අපිට වඩා ඉහළ ඉන්න උතුමන් වහන්සේලා දිහා බලලා උන්වහන්සේලාට වඩා මං කොච්චර පහළද කියලා හිතන්නේ කියලා. එහෙමනම් උන්වහන්සේලා එතෙන්ට ගියපු මග මේ ශ්‍රාවක චරිතවල තියෙනවා. ජීවිතයේ අඩුතරමේ මේ මහරහතන් වහන්සේලා 89 චරිත 80 පිළිබඳවවත් අධ්‍යයනය කරගන්න පුළුවන් වෙනොත් අන්න එදාට තමයි උන්වහන්සේලා ගිය මග මමත් ගන්න ඕනේ කියන හැඟීම එන්නේ. එහෙමවත් දන්නේ නැතුව මේ උතුමන් වහන්සේලා කියන්නේ තර්ක විතර්ක ගොඩනගන එක නිකන් පුහු වැඩක් විතරක් වෙනවා. දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා පෝතලිය බ්‍රාහ්මණට භාග්‍යතුන් වහන්සේ ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන පළමු ක්‍රමය තමයි මෙන්න මේ ප්‍රාණඝාතයෙන් මිදෙන්න ඕනේ. ප්‍රාණඝාතයෙන් මිදීම ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්න හේතු වෙන පළවෙනි ක්‍රමය. සංයෝජනයන්ගෙන් මිදෙන ක්‍රමයේ මිදෙන්න හේතු වෙන පළවෙනි ක්‍රමය. එහෙනම් පින්නතනේ අපි දේශනාවේ මේ කාරණාව සිහිපත් කරමින් නිමා කරමු. ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්න වෙන දෙවෙනි හේතුව අපි 6 ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරමු. පින්නතනේ අද පෝතලිය සූත්‍රයේ ඇසුරු කරගෙන සිදු කරන මේ 5 ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්ම ලබන්නේ බෞද්ධාලෝක මාවත කොළඹ 7 ලිපිනෙහි පදිංචි W මහේන්ද්‍ර ද සිල්වා මහත්මයා සහ W මංගලාද සිල්වා මහත්මිය විසින්. උතුම් අරමුණ W ගුණසිරි ද සිල්වා මීට මාස 3 පෙර මිය ගිය පියාණන්ටත් මීට අවුරුදු 28 පමණ පෙර මිය ගිය දයාද සිල්වා මෑණියන්ටත් බන්දුසේනද සිල්වා මීට අවුරුදු 4 පෙර මිය ගිය ඒ පියාණන්ටත් මීට මාස 5 පමණ පෙර මිය ගිය P.I. චන්ද්‍රසේන පියාණන්ටත් වර්ග පරම්පරාවේ මිය ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. ඒ වගේම අද දින උපන් දිනේ සමරන ශ්‍යාමලීද සිල්වා මහත්මියට උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් තුනුරුවන්ගේ ආශිර්වාදයත් ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. මේ අවස්ථාවට සහභාගී වෙන මේ සියලුම කල්යාණ මිත්‍ර පිරිසට රත්නත්‍රේ ආශිර්වාදයත් සද්ධර්ම දානානිසංසයත් ලැබේවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ දුරන්දර අවසරයි බොරලන්දේ වජිරඥාන නායක මාහිමිපාණන් වහන්සේටත් මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. පින්කමේ දායකත්වයේ දරන සදැහැති මහත්මාට මහත්මියට සියලු දෙනාටමත් මේ සහභාගී වන හැම කෙනෙකුටමත් පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටමත් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.